වෙක්වන්නේ ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ මම කුෂාණී අත්නායක ප්‍රථම නවදහනය ප්‍රවෘත්ති සිරස්තල වෙත තවත් ජනාධිපති අපේක්ෂකයෙකු කරලියට ජනපති සටනට 17ක් නම් දෙයි මාර්ග තදබදයට විසඳුම්ගෙන එන දවැන්ත පියවරක් හෙට ඇරඹේ තිරිඟු පිටිමිල වැඩි කළ සමාගම්වලට එරෙහිව නීතිමය පියවර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතටපත් කිරීමේ අංක 2140 දෙක දරන ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා ලංගම පාසල හොඳම පාසල ව්‍යාපෘති යටතේ සියලු දිස්ත්‍රික් ආවරණය වන පරිදි සිදු කළ ව්‍යාපෘති 500ක් අද විවෘත කෙරුණා ව්‍යාපෘතිය ආරම්භ වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් समस्त व्यापृति सदहा राज्य वैकरण मुदल रुपयाल मिलियन 65000ක් රුපියල් මිලියන 10000ක වියදමේ නිදිකල පාසල් ගොඩනැගිලි ඇතුළු ඉදිකිරීම් රැසක් විවෘත කිරීමේ 3 වන අධිරේ ජාතික උත්සවය කහතුඩුව වෙනිවැල්කුල කනිෂ්ඨ විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වුණා. එම විද්‍යාල පරිශ්‍රයේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් නිදිකල ශිෂ්‍ය උද්‍යා අධ්‍යාපන ගොඩනැගිල්ලද සිසු අයිතිටපත් කෙරුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. මේ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 360ක්. මීට අදාළ ශ්‍රවණාගාරයේ සහ දේශන ශාලාවද විවෘත වුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. සමරුපලකේ විවෘතකල අග්‍රාමාත්‍යවරයා සමරු සටහනක්ද තැබුවා විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ශ්‍රවණාගාර වේදිකාව මත තම දක්ෂතා එළිදැක්වුවා මෙම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සිදුවන ආකාරය නැරඹීමටද අග්‍රාමාත්‍යවරයා එක් වුණා විශේෂ පුහුණුවක් සහිත ගුරුවරුන් මෙම පාසල සඳහා අනුයුක්ත කිරීමට රජය මේවන විටත් පියවරගෙන තිබෙනවා මින් අනතුරුව මෙම දරුවන්ගේ කායික සෞඛ්‍ය ප්‍රවර්ධනය වෙනුවෙන් ඉදිකළ ජල සම්භාහන තටාකයේ නැරඹීමටද අග්‍රාමාත්‍යවරයා එක් වුණා 13 වසරක අකණ්ඩ අධ්‍යාපනයේ යටතේ වෘත්තීය ප්‍රවේශය සඳහා පුහුණු මධ්‍යස්ථානයේ දිකිරීමට මුල් කළ තැබීමටද අග්‍රාමාත්‍යවරයා කටයුතු කළා විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 100 දෙනෙකුට නේවාසිකාගාර පහසුකම් ලබාගත හැකි තෙමහල් නේවාසිකාගාර ගොඩනැගිල්ලද විවෘත කෙරුණේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අනතුරු උත්සව සභාව ඇමතු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා किसी දරුවෙක් අත් නොහරින අවුරුදු 13ක අකණ්ඩ අධ්‍යාපනයක සංකල්පය අපි සංකේතවත්ම ක්‍රියා කරා මේ අධ්‍යාපන ක්‍රමයට සියලු දෙනාම ඇතුළත් කිරීමේ ව්‍යායාමයේ රටට පෙන්නුවා විශේෂ අධ්‍යාපන උවමනාකම් තිබුණු දරුවන්ට එහෙම අවස්ථා තිබුණේ නැහැ ගිහි පමණක් නෙමෙයි අපේ පැවිදි ශිෂ්‍යයන් පිරිවෙන් අධ්‍යාපනයත් ඇතුල් කරා මේ භෞතික පහසුකම් සමග මම කිව්වේ ගුරුවරු ඉන්න ඕනේ පුහුණු කරපු ගුරුවරු නොපුහුණු ගුරුවරින්ට බෑ පැයක් බස් රථයක් ධාවනය කරන්න විශේෂ බලපත්‍රයක් ඕන නම් අවුරුදු 13ක් පන්ති කාමරයක් ගෙනියන එකට බලපත්‍ර නැතුව කොහොමද කරන්නේ මේ සියල්ලම කරන්නේ මේ රටේ අනාගත පරපුරට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නට කියලා මං කියන්න කැමතියි 21 වෙනි සතවර්ෂයේට 21 වෙනි සතවර්ෂයේ අධ්‍යාපන උවමනා රට ජාතිය බේර ගන්නවා කියලා 21 වෙනි සතවර්ෂයේට 20 වෙනි සතවර්ෂයේ අධ්‍යාපන කරන දීලා වැඩන්නේ පාසල් අධ්‍යාපනයේ රාමු යොදවලා ඉවරයි නීතිය ඉදිරිපත් කරනවා ඊළඟ අවුරුදු 10 මේක ඉදිරියට ගෙනියනවා නම් හොඳම අධ්‍යාපන ක්‍රමයක් ලංකාවේ ඇති වෙනවා කියලා මම කියන්න කැමතියි මේ ලංකා ඉතිහාසයේ වැඩියෙන්ම විශ්වවිද්‍යාල පීඨ ආරම්භ කරේ මේ ආණ්ඩුව යටතේ අපි පීඨ 21ක් ආරම්භ කළා තියෙනවා නිදහස් ලංකාවේ වැඩියෙන්ම අධ්‍යාපන සෞඛ්‍යයට මුදල් ආයෝජන කළා තියෙන්නේ මේ ආණ්ඩුව කියලා මං ආඩම්බරයෙන් කියන්න කැමතියි හැමතැනම ආපු ප්‍රශ්නයක් තමයි පොල්ලැතු සෙවිලි තහඩු කරපු පාසල් ඉතාම දුර්වල මට්ටමේ තියෙනවා මේවට පිළියම් දෙන්න කියලා. අද මේ 500 විවෘත කරපුවම තවත් විශාල ගොඩනැගිලි ප්‍රමාණයක් මේ රටේ මේ ව්‍යාපෘති අර්ථයේ අපේ රටේ අධ්‍යාපනය ලබන පාසල් දරුවන්ට දායාද කරන්න නියමිතව තිබෙනවා. මේවා මාකට් කරන්න යොදපු කාලය සහ වියදම මදිද කියලා අපිට හිතෙනවා. අපි මේ මෑතක ඉඳලා තමයි පොඩ්ඩක් හරි මේවා කරන බව රටේ ජනතාවට දැන දුන්නේ. නමුත් තමුන්නාසර රට පුරා ගියෝ තමුන්නාසරට බලා ගන්න පුළුවන් වෙයි අපි කොතරම් වැඩ කොටසක් මේ පාසල් පද්ධති තුළ ඉෂ්ට කරලා තියෙනවද කියලා. අධ්‍යාපනය කියන්නේ භෞතික මානව සම්පත පමණක් නෙමෙයි ඒ වගේම අපි මේ මානව සම්පත තුළ ක්‍රීඩාවට අපි මූලිකත්වය දෙන්න ඕනේ කියලා කල්පනා කරා. කුමන හෝ ක්‍රීඩාවක් කළ යුතුයි කියලා නැත්නම් අනිවාර්ය කරලා අපි චක්‍රලේඛනය වොන් ලැබුවා.
ගරු අගමැතිතුමනි ඔබතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ ඔබතුමා මේ වැඩ කටයුතු කරන්න අපිට දුන්න ධෛර්ය පිළිබඳව අපි දැක්ක දෙයක් තමයි ඔබතුමා ජනප්‍රිය තීන්දුව తీරන ගන්නවා වෙනුවට ගැලරියේ අප්පුඩි ගහන්න විසිල් ගහන්න ගැලරිය සතුටු කරන්න තීන්දුව తీරන ගන්නවා වෙනුවට අනාගතයට යන්න පුළුවන් දේවල් තමයි ඔබතුමා හැමදාම කරේ ජාතික තරුණ සභාව ගත්තත් විද්‍යාපීඨ ගත්තත් මේ සෑම දෙයක්ම එවැනි දේවල් අද මේ ඔබතුමා කරන්නෙත් ඒ ආකාරයෙන්ම දෙයක් මීට පෙරත් දරු අමාත්‍යතුමන්ටත් අනිකුත් නිලධාරීන්ටත් උපදෙස් ලබා දෙනවා ගොඩනැගිලි හැදුවාට වැඩිය මේන් ලබා දෙන දැනුම ඒ කුසලතාවය පුහුණුව වැඩි කරන්න තවදුරටත් ඒ අවශ්‍ය පහසුකම් නිර්මාණය කරන්න කියලා. ඒ තමයි රනිල් වික්‍රමසිංහ කියන්නේ. අනාගතය වෙනුවෙන් හැමදාම වර්තමානයේ වැඩ කරන නායකයෙක් තමයි ඔබතුමා. ඉතින් අපිට අද හුඟක් දේවල් නොතේරෙන්න පුළුවන් මේ කරන දේවල් වල වටිනාකම. හැබැයි අනාගතයේදී ඒ වටිනාකම අපිට වැඩි වැඩියෙන් දැනේ. විප්ලවීය අධ්‍යාපන සංවර්ධනයේ තවත් එක් පියවරක් ලෙස රුපියල් මිලියන 10000ක වියදමින් ඉදිකළ පාසල් ගොඩනැගිලි 500ක් එකම දිනකදී සිසු අයිතිරපත් කෙරුණා. ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක කෙරුණේ. රුපියල් මිලියන 80ක වියදමින් මල්වාන අල් මුබාරක් ජාතික පාසලේ ඉදිකළ තාක්ෂණික විද්‍යාපීඨය සිසු අයිතිටපත් කිරුණේ අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. ළඟම පාසල හොඳම පාසල ජාතික වැඩසටහන යටතේ අක්මීමන පිලාන විද්‍යාර්ථෝදය මහාවිද්‍යාලයේ ඉදිකළ තාක්ෂණ ගුණනැගිල්ල සිසු අයිතිට පැවරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙහි ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 200ක්. විදුහල්පති ඩබ්ලිව්.ජී. හේමචන්ද්‍ර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ුණා. වවුනියාව දෙමළ මධ්‍ය මහාවිද්‍යාලයේ ඉදිකළ තාක්ෂණ පීඨ ගොඩනැගිල්ල විවෘත කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශිවමෝහන් මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 100ක්. මේ අතර වවුනියාව සෛව ප්‍රගාස ප්‍රාථමික විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ලද මීට සමගාමීව විවෘත කෙරුණා. අල්ල හික්කඩුව මහමායා බාලිකා විද්‍යාලයේ ඉදිකළ ද්විතීක කනිෂ්ඨ විද්‍යාකාරිය සිසු අයිතියට පැවරුණා. විද්‍යාකාරයක්, පරිගණක විද්‍යාකාරයක් හා ගණිතාකාරයකින් සමන්විත මෙම දෙමහල් ගුණනැකිල්ල සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 179ක්. වත්තල ශාන්ත අන්තුනි විද්‍යාලයේ ඉදිකළ නව දෙමහල් ගුණනැකිල්ලද විවෘත කෙරුණේ ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ. අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණු ගුණනැකිල්ලේ ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 410ක්. ආධ්‍යාත්මික බලයෙන් ලෙඩ රෝග සුව කරන බව කියන වැඩසටහනකට එක්ව සිටියේදී අසාධ්‍ය තත්වයට පත්ව රෝහල්ගත කළ පිරිසෙන් තවත් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ සමග සිද්ධියෙන් මියගිය සංඛ්‍යාව 3 දක්වා ඉහළ ගියා. අනුරාධපුර හොරුපතන මධ්‍ය මහාවිද්‍යාල ක්‍රීඩාංගණයේ ඊයේ පැවති ලෙඩ රෝග සුව කරන බව කියන වැඩසටහනකදී පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් 18 දෙනෙකු රෝහල් ගත කෙරුණා. ඒ අතර සිටි කලාවැව විජිතපුර පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙකුද අද අලුයම ජීවිතක්ෂයට පත් වූ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. මේ පිළිබඳ අප ප්‍රවෘත්ති විකාශයෙන් ඊයේ ප්‍රචාරය වීමත් සමග මෙහි සංවිධායකයින් බව කියන පුද්ගලයින් අපවෙත දුරකථන නැමැතුම් මගින් චෝදනා එල්ල කළා. කෙසේ වෙතත් පොදු විනිසුරු මඩුල්ලක් ඉදිරියේදී කිසියම් රෝගියෙකු සුව කර පෙන්වීමේ අභියෝගය බහරගන්නේද යන්න අප කළ විමසීමට මේ දක්වා ප්‍රතිචාර ලැබී නැහැ. අප තවදුරටත් ඔවුන්ට අභියෝග කරන්නේ මෙවැනි අසාමාන්‍ය බලයක් ඇතනම් ලබන 13 වන පෝදා ITN ඔස්සේ විකාශය කෙරෙන නොපෙනෙන ලෝකීය වැඩසටහනට පැමිණ අසනීප වූ රෝගීන් සුව කර පෙන්වන ලෙසයි. අපේක්ෂකීන් 17 දෙනෙකු මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට දැනුම් දී තිබෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ 16කින් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඒ සඳහා ඉදිරිපත් වන බවට දැනුම් දී ඇති බවයි ඒ මහතා සඳහන් කළේ. ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂා කරන්නේ නම් ඒ බව දැනුම් දෙන්නේයි මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂවලට දැනුම් දී තිබුණා. ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ 14ක් ලිඛිතවද තවත් දේශපාලන පක්ෂ දෙකක් වාචිකව සහ එක් ස්වාධීන අපේක්ෂකයෙකු මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට දැනුම් දී තිබෙනවා. ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමේ නිවේදනය නිකුත් කළ දිනය මේ දක්වා නිශ්චිතව තීරණය කර නොමැති අතර නාම යෝජනා නිකුත් කළ දිනයේ සිට දින 16ත් 21ත් අතර කාලය තුලදී නාම යෝජනා සඳහා අප තැන්පත් කිරීමට අවස්ථාව හිමිවනවා.
නාම යෝජනා බහර ගන්නා දිනේ සිට සති 4ත් 6ත් අතර කාලය තුලදී ඡන්ද විමසීම පැවැත්විය යුතු බවයි මැතිවරණ නීතියේ සඳහන් වන්නේ. මේ අතර මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ මාධ්‍ය ආයතන ඉහළ කළමනාකාරීත්වය අතර සාකච්ඡාවක් අද කොමිසම් සභා කාර්යාලයේදී පැවැත්ුණා. සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ ජනාධිපතිවරණයට භාවිතා කරන්නේ අපි 2018 ඡන්දෙමි නාමලේඛන 2019 ඡන්දෙමි නාමලේඛනේ අපි සකස් කරමින් යනවා මෙම නාමලේඛනේ සහතික කරාට එන්නේ මේ අවුරුද්දේ උනාට අපට ඒක ජනාධිපතිවරණයට භාවිතා කරන්නට බැරි වෙනවා මොකද ජනාධිපතිවරණය අපි පැවැත්විය හැකි අවසාන දිනය දෙසැම්බර් 7 දිනේ නිසා දැනට ඡන්දෙමි නාමලේඛනේ 2018 1 කෝටි 59 ලක්ෂ 92000ක් වගේ ඡන්දෙමියන් ගාණක් ලියාපදිංචි වෙලා තිනවා අලුත් ඡන්ද දායකයන් ලක්ෂ 2ක් පමණ මේ ජනාධිපති වර්ණයේදී ඡන්දය පාවිච්චි කරනවා කියලා කියන්න පුළුවන් 18 සම්පූර්ණ වීම නිසා ඒකම අපට නාම යෝජනා දැන්වීම නිකුත් කරන්න පුළුවන් අන්තිම දිනේ තමයි ඔක්තෝබර් මාසේ 15 වෙනිදා වගේ දිනයක් ඒ කියන්නේ සැප්තැම්බර් 16ත් නොවැම්බර් 15ත් අතර මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරන දිනයක මේක නිකුත් වෙනවා තවම ඒ දිනය කොමිෂන් සභාව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති දුර අපේක්ෂකයා නම් කිරීම නිසි වේලාවට සිදු කරන බව එම පක්ෂයේ නියෝජිතයින් පවසනවා. किसीम प्रश्न प्रजातंत्रवादी कंदौर मे जानाधिपतिवर्णीन අපිට අවසාන අදියරට ඇවිල්ලා තිනවා බයිස්කෝප් එක පටන් ගන්න ඉන්ටර්වල් එක ගිහලා ඉවර වෙලා දැන් අවසාන අදියරට ඇවිල්ලා තිනවා ක්ලයිමැක්ස් එක ඇවිල්ලා තිනවා දවස් කීපයක තුල ඒක සිදු වෙයි කැමැත්ත බල කරලා තිනවා රනිල් මාත්ම කියලා තිනවා සජිත් මාත්ම කියලා තිනවා කරුජෝෂි මාත්ම කියලා තිනවා තවත් කීප දෙනෙකු කියලා තිනවා කියන්න පුළුවන් නේ නමුත් තීරණ වෙලා නැහැ නේ හැබැයි තීරණය කල් මරන්නේ නැතුව ප්‍රමාද වෙන්නේ නැතුව දෙට යන්නේ සිදු වෙයි නිලවශේ කවුරු තීරණ වෙලා නැහැ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපති දුර අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමෝ මහතා පත් කර තිබෙනවා युक्तिगरुक समाजयक समाजवादी अपेक्षके ज्ञान थेमा व्यर्थे अद कोलंब पैवती सामुलुव अतर तुरदी ओहु जनाधिपति अपेक्षके आलेस नम किरने ए पेरटुगामी समाजवादी पक्षे संविधायक लेकाम कुमार गुणरत्नम महता विसिन अपट दीनवा मे समाजवादी वडपिलुले यथार्थवत विद्यात्मक सा प्रायोगिक वडपिलुलक बव थावुरु कुरान ए सदा अपिपक्षें मे मेथुवरनेदी अपित इदिरिबत् वेनवा මේ සමාජවාදී වැඩපිළිවෙලේ කොහොමද මේ රටේ ආර්ථික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පරිසරික සියලු ප්‍රශ්න විසඳන්නේ කොහොමද කියන මේ ප්‍රශ්නය විසඳීමේ වැඩපිළිවෙල නියෝජිතය ඒ වැඩපිළිවෙලේ ප්‍රකාශකයා ලෙස අපි මේ වෙලාවේ මේ මැතිවරණයට ඉදිරිපත් වෙනවා අපේ ආදරණීය දුමින්ද නාගමු සහෝදරයා මේ මැතිවරණයේදී අපේ සමාජවාදී වැඩපිළිවෙල ඔබ හමුවේ තබන අපේක්ෂා ලෙස ඉදිරියේදී රජයේ අවසරයකින් තොරව තිරුකු පිටිමිල වැඩි කළ සමාගම් වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ අනුරාධපුරයේ පැවති උත්සවයකින් අනතුරුවයි. අනුරාධපුර හුරුළුවැව වාරි ව්‍යාපෘති යටතේ පවතින කෘෂි මාර්ග සංවර්ධනය කිරීමේ දියවර නෑයෝ වැඩසටහනේ පස්වන අදියර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මෙම වැඩසටහන සඳහා වාරි මාර්ග දෙපාර්තමේන්තුව වැය කරන මුදල රුපියල් ලක්ෂ 400ක්. නුවරවැව, තිසවැව, නාචදුව ව්‍යාපාරයේ සහ මහවිලච්චි යටතේ ඇති කෘෂි මම්මාවත් මේ යටතේ පිළිසකර කෙරුණා. ඒක සමාගමක් හිතුමතේ කටයුත්තක් කරලා තියෙනවා නම් අපි ඒක නීත්‍යානුකූල තත්ත්වේ බලලා ඉවරලා අපි වැඩ කටයුතු කරන්න ලෑස්තියි. මොකද ඒ සමාගම ඕනෑවට හිතුණු හිතුණු විදිහට ඒ කටයුත්ත කරන්න බෑ. මීට කලිනුත් මේ වගේ වැඩි කරලා තිබ්බ රුපියල් 7කින් ඊට පස්සේ අපි කරුණෝ පැහැදිලි කරලා දීලා ඒක සම්පූර්ණයෙන්ම ආයෙත් නැවැත්තුවා. රටක නීති රීති වලට අනුකූලව කටයුතු කරන්න ඕන සමාගම වලට ඉල්ලීම් කරන්න පුළුවන්. හැබැයි ওই කියන සමාගම ජීවන විද්‍යාම් කමිටුවත් ඉල්ලීමක් කරලා නැහැ. එහෙනම් අපි හෙට රැස් වෙනවා ජීවන විද්‍යාම් කමිටු රැස්වීම. ඒකෙදි අපි තීන්දුවක් ගන්නවා මේ සම්බන්ධයෙන්. Enterprise Sri Lanka ප්‍රදර්ශනයේ ලබන 10 වනදා දක්වා යාපනයේදී පැවැත්වෙනවා. නව ව්‍යවසායකින් ලක්ෂයක් බිහි කිරීම මෙහි අරමුණයි. අයිබුවන් උතුරේ සංවර්ධන වෙනුවෙන් සිදුවන දවැන්ත ක්‍රියාවලියක් වන Enterprise Sri Lanka ප්‍රදර්ශනයේ 3 වන දිනේ අවසන් හෝරා කිහිපයයි මෙලෙසින් ගෙවියන්නේ. විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ මේ වන විටත් අතිවිශාල ජනසංඛ්‍යාවක් මෙම ප්‍රදර්ශන කුටි නරඹන ආකාරය අපට දැක ගන්නට පුළුවන්.
एंटरप्राइज श्रीलंका प्रदर्शनीय पेरवरु नवे सिट रात्रि दुलह दक्वा महजनतावट व्यूर्तव पवतिनवा कार्मिक कृषिकार्मिक धीवर हा संचारक क्षेत्रयन्हि नव व्यापार आरंभिबट अपेक्षा करन पुद्गलींट मेहिदी पोलिस सहन नय लबा गत हकि यापनीय दिस्ट्रिक्केट आवेनिक कर्मांत नगा सिटवीमद मेहि अरमुना एवेनुवेन विशेष जंगम सेवा वंद पवत्विनवा अमात्य सजित प्रेमदास महता प्रदर्शनीय नरंबीमट अद एक्कुना प्रदर्शन भूमि पिहिटा ऐते आईटीएन माध्य कुटिये वेतत अमात्यवरया पेमिनिया नवक निवेदक निवेदिकावन तोरा गैनीम संदहा तिर परीक्षण ऐतुलु वडसटहन रसाक आईटीएन माध्य कुटिये तुल पेवत्वेनवा मेरठे संवर्धन क्रियादामे दवंतम वेडसटहन हटियट एंटरप्राइज श्रीलंका वेडसटहन हंदुर्नानट पुलुवन मेरठे तरुण परपुरे पोदु जनतावगे अतमीट सरु करन स्वशक्तियट सोत्साहयट मूलतन लबा देन दवंत व्यवसायकत्व वेडपिलिवलक हटियट मम दकिन सामान्यन मेरठे पोडी मनुष्यट लंगावन्नट बेरी इलक्क करा लंगावीमे हकियाव एंटरप्राइज श्रीलंका वेडसटहनेन लबा देन विशेषण प्राग्दन शक्तियत अत्यावश्यवन ए मूल्य प्रतिपादन कोंदेसि लिहिल करला इतामत्म सुलु पोली अनुपातयकट ए लबादीम तुलिन अपे रटे व्यवसायकिन लक्ष गणनिन नेवेयि दस लक्ष गणनिन बिहिवेन හෙට දිනයේදීත් මෙම ප්‍රදර්ශන භූමියේ මෙලෙසින්ම ප්‍රවත්වන රාත්‍රියේ 10 වනතුරු මම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශන භූමියේ සිට හනන් චතුරංග ජනාධිපති හිටපු කාර්යමණ්ඩල ප්‍රධානී කුසුමදාස මහනාම සහ රාජ්‍ය දව සංස්ථාවේ හිටපු සභාපති පී දිසානායක යන අයට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර ඇති නඩුවේ සාක්ෂි විභාගය හෙට ආරම්භ කිරීමට කොළඹ ත්‍රිපුත්කල මහාධිකරණය තීරණය කළා ඒ ඇතුළු අධිකරණ පුවත් කිහිපයක් දැන් රුපියල් මිලියන 20ක අල්ලසක් ලබාගත් බවටයි සැකකරුවන්ට චෝදනා එල්ල විය ඇත්තේ. චෝදනා 24ක් යටතේ ගොනු කර ඇති නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයන් 46 දෙනෙකු නම් කර තිබෙනවා. නඩුව අද කැඳ වූ අවස්ථාවේ එහි පැමිණිලිකාර ඉන්දිය ජාතික ව්‍යාපාරික කේ නාගරාජා නැමැත්තා සාක්ෂි ලබා දුන්නා. සිද්ධියට සම්බන්ධ දුරකථන සංවාද ඇතුළත් ඔහු සතුව තිබෙන ජංගම දුරකථන අධිකරණයේ හමුවට ඉදිරිපත් කරන ලෙසයි අධිකරණය නියෝග කළේ. නවකවද සිද්ධියක් සම්බන්ධයෙන් අත්තරංගුවටගෙන සිටින රුහුණ විශ්වවිද්‍යාලයේ සිසුන් 19 දෙනා ලබන 23 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගයේ නිකුත් කළේ. රුහුණ විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවෙකුට අමානුෂික ලෙස නවකවද ලබා දුන් බවටයි විත්තිකරුවන්ට චෝදනා එල්ලවන්නේ. ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩුවේ චෝදනාව ඉදිරිපත් කර තිබෙන ආකාරයේ වැරදි සාගත බව ඔහුගේ නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ කියා සිටියා. ඒ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩලක් හමුවේ නඩුව අද කැඳ වූ අවස්ථාවේදී. නඩුවේ චෝදනා ගොනු කර තිබෙන ආකාරය නීති විරෝධී හේයින් නඩුව ප්‍රතික්ෂේප කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇති විශේෂ අභියාචනා පෙත්සම හමුවේ කරුණු පැහැදිලි කරමිනුයි ඔහු මේ බව කියා සිටියේ. විත්තිකරුවන්ට එරෙහිව කුමන්ත්‍රණ චෝදනා දෙකක් ඇතුළත් කර තිබෙන බවත් එකම අවස්ථාවක කුමන්ත්‍රණ චෝදනා දෙකක් එල්ල කිරීමට හැකියාවක් නොමැති බවත් විත්තිය නීතිඥවරයා කියා සිටියා. නඩුව අනිද්දා යලි විභාගයට ගැනීමට නියමිතයි. කොළඹ නගරයේ මාර්ග තදබදයට විසඳුමක් ලෙස කුළුණු මත ඉදිකරන වරාය පිසුන් ගුවන් මාර්ග ව්‍යාපෘතිය හෙට ආරම්භ කරනවා. කොළඹ නගරයේ රථවාහන තදබදයේ හේතුවෙන් දිනකට රුපියල් මිලියනක් පමණ පාඩු සිදුවන බවයි වාර්තා හෙළි කරන්නේ. දැනට ඉදිවන නව කැලණි පාලමට සමගාමීව ඉඟුරුකඩේ හන්දියේ සිට ගාලු මෝදුර දක්වා කුළුණු මතින් ඉදිවන වරාය පිසුන් ගුවන් මාර්ග ව්‍යාපෘතිය හෙට ආරම්භ වෙනවා. එම මාර්ගයේ දුර කිලෝමීටර් 5.9ක්. ආසියා සංවර්ධන බැංකුවේ ආයෝජන මත වැය කෙරෙන මුදල රුපියල් බිලියන 28ක්. මෙහි දෙවන අදියර ඔරුගොඩවත්තේ සිට රාජගිරිය දක්වා කුළුණු මත ඉදිවන අධිවේගී මාර්ගයක් සැලසුම් කර තිබෙනවා. අභව ප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජතිර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී අද සිදු කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජදීර මහතා අභව ප්‍රාප්ත වන විට 73 වන වියේ පසු වුණා. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය සභාපති හා දේශපාලන මණ්ඩල සභිකයෙකු වූ ඒ මහතා වෘත්තියෙන් නීතිඥවරයෙක්.
පසුගිය රජයේ පුනරුත්ථාපන සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා වූ එම් හතා ක්‍රියාත්මක කළ එල්.ටී.ටී.ඊ. සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය ජාත්‍යන්තරයේ ඇගයීමටද ලක් වුණා. චන්ද්‍රසිරි ගජදීර මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනතා නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා අද පෙනී සිටියා. හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කළ පැමිණිල්ලකට අදාළව සිදු කරන පරීක්ෂණ සඳහා සාක්ෂි ලබා දීමටයි අමාත්‍යවරයා කොමිසම වෙත පැමිණ තිබෙන්නේ. පැයක පමණ කාලයක් ජනාධිපති කොමිසම ඒ මහතාගෙන් සාක්ෂි ලබා ගත්තා. කැඳීම කළේ මේ මහපොළ ශිෂ්‍යත්වයේ තුල අර මුදලෙන් ආරම්භ කළ තාක්ෂණ විද්‍යාලේ ඒක කැම්පස් එක බදු දීම ගැන පෙත්සමක් අපේ හිටපු ඇමති විජේදාස රාජපක්ෂ දාපු එකක් උළු. දැන් ව්‍යාපාරික පුවත්. සිංහ ෆැෂන් ඇකඩමිය සංවිධාන කළ 2019 සිංහ විලාසිතා දැක්ම සහ සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්ුණා. සිසුන් 49 දෙනෙකුගේ නිර්මාණ 60කට අධික සංඛ්‍යාවක් මෙවර විලාසිතා දැක්මට ඉදිරිපත් කර තිබුණා. පසුගිය වසරවලදී සිංහ කාර්ය මණ්ඩලය සිසු සිසුවියන් ඇතුළු සීමිත පිරිසක් සඳහා පමණක් වෙන් වූ ප්‍රදර්ශනය මෙවර පුළුල් ජනතා සහභාගීත්වයකින් සංවිධාන කර තිබීම විශේෂත්වයක්. සිංහ ෆැෂන් ඇකඩමියේ පාඨමාලා හැදෑරූ සිසු සිසුවියන් සඳහා සම්මාන ප්‍රදානය කිරීමටද කටයුතු කෙරුණා. සිංහ කළමනාකාරීත්වය ඇතුළු විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියා. ලංකා බැංකුවේ 80 වන සම්වත්සරය වෙනුවෙන් රුක් රෝපණ වැඩසටහනක් ආරම්භ කෙරුණා. BOC හරිත අර්ණ ලෙසයි එය නම් කර තිබෙන්නේ. ලංකා බැංකුව පරිසර අමාත්‍යාංශය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්වයි මෙය ක්‍රියාවට නන්වන්නේ. මේ සඳහා අවබෝධතා ගිවිසුම් මත්සන් කිරීම රාජ්‍ය මාත්‍ය අජිත් මානප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තර මුල්ලේදී සිදු කෙරුණා. ලංකා බැංකුවේ සභාපති රොනල්ඩ් සී පෙරේරා, අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක සහ ලංකා බැංකු මහා කළමනාකරු සෙනරත් බණ්ඩාරන මහත්වරු ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය සංවිධාන කරන ඩිස්රප්ට් ඒෂියා 2019 නවෝත්පාදන උළෙල සහ ජාත්‍යන්තර සමුළුව ලබන ඔක්තෝබර 12 වෙනිදා පැවැත්වීමට නියමිතයි. ඒ කොළඹ නෙළුම් පොකුණ රගහලේදී මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්ුණා. ICTA සභාපති මහාචාර්ය රොහන් සමරජීව, ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉන්දිකද සොයිසා, ව්‍යාපෘති කළමනාකරණි නේවින්දරි ප්‍රේමරත්න, වැඩසටහන් ප්‍රධානී සචින්ද්‍ර සමරරත්න යන මහත්ම මහත්මීන් මේ සඳහා එක්ව සිටියා. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk